දැන් ඉතින් ඒ මනුස්සවට මොනවා කියලාද බැන්නේ? මට එහෙම මතකයක් නෑ මිතු. මිනිහා නිකන් අර පිස්සෙක්ට T50ක් අහුම් වුණා වගේ අතර අතර තියාගෙන තියාගෙන ගියා මිසක් මතක හිටින දෙයක් කිව්වේ නෑ. අතද? හරි පුදුමයිනේ. ඔච්චර දේවල් කියලා එකක්වත් මතක නෑ කියන්නේ ඉතින් විශ්වාස කරන්නත් බෑනේ. යාන්තමට හරි මතක මොකද්ද? ආ උඹ අපේ කෙල්ලට කතා කරලා තිබ්බොත් ආයි තොගේ හතර හන්දි කඩනවා කියන එක විතරයි. තොගේ කිව්වද? ඒ එකක්. ඒ වගේ කොච්චර කිව්වද? වයිට් යනගෙම කලන්ද දානවා. ඉතින් දැන් ඒ මිනිස්සේ ආඩු ඔච්චර දේවල් කියලා ඔයාට මුකුත්ම කිව්වේ නැද්ද මියුරු? මං මොනා කියන්නද? මං හිතුවේ ඒ කතා කරන වගේ තාත්තරි සීයරි කියලා. ඒක ක්‍රොස් කනෙක්ෂන් එකක් කියලා මම දැනන් හිටියා නා. අංකල්ට දෙනවා මම හීන්දාඩිය දාන්න. අපේ ඉතින් තාත්තයි සීයත් ඒ වගේ තමයි. හැබැයි ඔයාට කතා කරේ ඒගොල්ලෝ නෙවෙයි. ඒක නෙමෙයි මේ. ඔයාගේ තාත්තා මොකද කරන්නේ? බිස්නස්. ඔගලගේ තාත්තා? එයා සීම. මං හයි ජොබ් එක. ජොබ් එක තමයි. එයා නැවක සීමන් කෙනෙක්. එහෙමද? ඒක කිව්ව හැටියට මං හිතුවේ නිකන් නමක් කියලා. අර එතකොට ඔයාගේ අම්මා? එයා මුකුත් කරන්නේ නැහැ. එයා ගෙදරට වෙලා වැඩ බලාගෙන ඉන්නවා. ඔයාගේ අම්මා මුකුත් කරන්නේ? එයා ඩ්‍රෙස් ඩිසයින කෙනෙක්. එයා යාටම කියලා පොඩි ගාමර ෆැක්ටරි එකක් කරගෙන යනවා. දයාබර මිතු. වව්. නියමයිනේ. මොකක්ද ෆැක්ටරි එකේ නම? ආ මේ මියුරු අපර. මියුරු අපර. net එක සර්ච් කරාම එනවද? එනවා ඇති. මම ඔය ගැන වැඩි දන්නේ නැහැ. කද්දනේ අයියෝ අම්මගේ වැඩ වලට උදව් කරන්නේ නැද්ද? එහෙම ඉතින් මේ නූල් කපන රෙදි අල්ලන්නේ වගේ වැඩ සපෝට් එකක් දෙනවා. එහෙම ලොකුවට බහලා වැඩ කරන්නේ නැහැ. මොකද්ද? නෑ මං කිව්වේ මේ පොඩි පොඩි වැඩ කරලා දෙනවා. එහෙම ලොකුවට ඉන්වෝල්ව් වෙන්නේ නැහැ කියලා කිව්වේ. මොකද ඉතින් අනික මේ මං ආස සබ්ජෙක්ට් එකක් නෙමෙයි නේ. ආස වුණා නෝනා කවදාද දවසක් කම්ප්ලීට්ලි ඕක බලන්න වෙන්නේ ඔයාට නෙමෙයිරු. ඒ නිසා දැම්ම ඉඳලා ඒකට ඉන්වෝල්ව් වුණොත් හොඳයි. අනිත් එක ඕනෙම දයක් කරගෙන යද්දි නිකම් ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා. මියුරු දවසක මම ඔයගලගේ ෆැක්ටරි එක බලන්න එක්ක යන්නකෝ. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් අකමැති දෙයකට කැමැත්තක් ඇති කරගන්න කොහොමද කියලා. සමහර වෙලාවට මාව වට කරගෙන අහන ප්‍රශ්න වලට ලෝ එක නෙට්වර්ක්වත් බෑ බං උත්තර දෙන්න. ඉතින් උඹේ හරියට ගම් කෙබරේ ඉඳනේවා. ආ නැද්ද කීපා? ඒකනේ බං. ඇයි බං ඇත්තට ඒ ගෙල්ලට බොරු කියන්නේ? කවුද ඌරු බොරු කිව්වේ? අපේ තාත්තා සීමන්. ආ නැද්ද කීපා? ඒ නැද්ද කීපා? ඉතින් ඒ වගේම තමයි අපේ අම්මා පොඩියට ගාමන්ට් ෆැක්ටරි එකක් කරගෙන යනවා. ඔය දැනුත් මානසත් දැනෙන්නේ. කොහොම අපිට හෙන්නේ නැහැනේ. එතකොට උඹලගේ අම්මා කරන ෆැක්ටරි එක මොකද්ද? ඇයි? සාරි ජැකට්? මචන්ලා උඹලා හිතුවද මාසෙකට ජැකට් 60-70ක් මහන එක ලේසි පාසු වැඩක් කියලා? හරි යන්නේ දැන් මේ ඔක්කොම හරි කියමුකෝ. දැන් එතකොට කෝ මියුරු මියුරු අපර ඇයි? අර කාමරේ රාමු කළ දින් අමර ෂුවර් නැත කිල බලපං මචන්ලා අපේ අම්මා බැංක් ලෝන් එකකට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් දැම්ම මචං. ඕගොල්ලෝ දන්නේ නැතුනට ඒක තමයි මියුරු වැපර. හරියට හරිනේ. දැන් මචං හිට අනිද්දේ දැරිවි මෙහාට ආපුවාම කොල්ලට මේ ඔප්පු කරන්න බඩු දිනනවා.
බඩු මේ විදියට බලන් ගියාම මිතුලයි තාත්තා කරනවා කියෝ බිස්නස් එක දෙල්කන්ද පොලේ අර ලෝණු විකුණන එක දන්නෙත් නැහැ. හා ශ්‍රීලා කතාව පෙන්ස්ලා. දන්නවද කොහොම ගහේ කරවිලවල ගියා වගේ මචං. හරිද? නියම ගානට නයාට හැපින්න සෙට් වෙලා. ආ. අද කට්ටියට ගෙදර යන කල්පනාවක් නැද්ද? කල්පනාවක් තිබුණට මේ දැම්ම ගෙදර යන කල්පනාවක් නැහනේ ආන්ටි. මොකද දන්නවද? අපේ අම්මා ෂේප් කරගෙන ගේ ඇතුළට යන්න නම් අඩුම තරමේ රෑ 10 වෙනකන්වත් ඉන්න වෙනවා නැද්ද පෙන්ස්? නැද්ද? නැද්ද? බාතිය මං ඔයාලට කියලා දිනවා මාව විහිළුවට ගන්න එපා කියලා. හා? අම්මෙක්ව විහිළුවට ගන්න කී තියෙන සතුට මොකද්ද? අනිත් එක එහෙම කරන්න. ඔයා කවුද මං කවුද? ආන්ටි මම මේ විහිළුවට ගත්ත නෙවෙයි මම මේ බුදුන් වදින අද්දක වැඳලා කියන්නේ. හොඳද? මං ආන්ටිව විහිළුවට ගත්තේ නෑ. තේරුණාද? අපේ අම්මා මට කියලා තියන්නේ අපේ චූටි නංගි නිදා ගන්න වෙලාවට ආවොත් හොඳටම ඇති කියලා. තේරුණාද? ඒ ඇයි කියලා මං කියන්නම්. අපේ නංගි මේ පාර ශිෂ්‍යත් විභාගෙ ලියනවනේ. හොඳද? ඉතින් මම ගෙදර ගිහිල්ලා සාලේ ගාවට ගිහිල්ලා ටීවී එක දාලා ඉතින් මං ජෝගි දානකොට අපේ අම්මා කුස්සියේ කොනේ ඉඳලා මට එවනවා පියාමන පීරිසි. දවසක් ආන්ටර කියන්න පීරිසියක් ඇවිල්ලා කොහොමද දන්නවද? කඩවෙයි. නේ පීරිසක් කවද? 10 තව පෑයි තියෙන්නේ. එයින් අපි යා. ඔය යන ගමන් ජෝ සංගලපුඩි කෝචු පාරක් දාගෙන යනකොට 10 සෙට් එයි බා. යයි යයි යයි. ඔය ඉතින් අපි යන මේ පාලං උඩයි බෝ කුඩේ ලැග්ගට ඉතින් අපිට චි 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 කියන්න. නෑ කවුරුත් නෑ නේ. යා. යන්න. පලයන්. එහෙනම් මේ දෙදෙනාටම සුබ රාත්‍රියක් ඇන්ටි මේ අපි යන්න කියලා ආශිර්වාද කරන්න යන්න යන්නේ. හරි හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මජල්ලා ෂේප් එකෙන් පාරෙන් අද දවසේ පුතා උ. උඹලා දෙන්නට sorry.com කරන්න දෙන්නේ. හරි හරි. එහෙනම් දවසේ පුතා පයින් වරෙන්කෝ. හරිද? සල්ලි සමම් වෙනා කෙල්ලු අයිස් කඩ කියලා උඹල වගේ උන්ට මගේ බයිසිකලේ පිටිපස්සා no chance pens. හරිද? පයින් වරෙන්. උඹ ජා sorry තමයි මගේකෙත් ඉන්නේ නැහැ හොඳේ. දැන් උඹ ටීකර කලින් ආන්ටිට වැන්ද වේම කළා. අන්න ඒ විදිහට පාර යන කාට හරි වැඳලා මගට දම්ම ගන්න. හරි. එහෙනම් එහෙම එන්න pens. හරිද? මේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් මේ ළමයාව දාගෙන නොගියොත් ආයෙත් මගෙන් බත් කනවා බොරු බාතිය. එහෙම ඉතින් මේ ට්‍රෙවොන්ව අපි දාලා යනවද? නගින් ට්‍රෙවොන්. නගින්. දාලා යනවද අපි මේ ඔකේ පෙන්ස්ලා. Sorry bro. Hey. Sorry. I'll just reverse the car. Hey, get it. Moran. Auto door la yena car odringa. Enna marikira? Enda department ni? Enna pudusa? This is my car. Oyara kellege gedette ave kelan kiyana kollage taatta neida me. Amma car kiyawana amme. Me kollage mama. Ara kollage amma marichcha vele me kollawa genichcha. Meyata pissu. මේ අර බයිසිකල් චේන් එක අතේ පටලල ගහන චණ්ඩියා. ඉතින් ඒක තමයි මෙට්ටෝ. මේ ඉන්නේ කොල්ලගේ මාමා. තයා තමයි චණ්ඩියා. ඒක තමයි අර පෙන්ඩන්ට් එක හයිලයිට් කර කර පෙන්වන්නේ. අර කොල්ලව උස්සන්න එන්න වෙලාවේ ඔය පෙන්ඩන්ට් එක ඔය මිනිහාගේ කරේ තිබුණානේ. ආ
දැන් අද රැට මොනවද කන්නේ? කබි කුෂි කබි ගම්ද කුච් කුච් හොතයිද? මොකද මන් දන්නේ කියන්නේ මේ ෆිල්ම්ස් දෙක පරණ අයනේ. මේක මේ අලුත් ෆිල්ම් එකක්. මේක මේ තාම ටීවී එකටවත් තැවිල්ල නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ. රියලි? අයියෝ අන්න කෑ ගහන්න එපා මේ අරබන්. අන්න අන්න කොල්ලා ගෙටපයින් යන්නේ. දැන් ඔය ඔතන දැන් කොල්ලා ගෙටපයින්ව නම් ඔතන වෙන්න ඕනේ කෑ ගහන එකනේ. වටසේ මේ කිසිම විලජ්ජ නැති වැඩ නේක. කොල්ලා නෙවෙයි අක්කේ ඒ තාත්තා. තාත්තා? හා 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 දැන් අර අච්චර ගේට් වරලා තියෙද්දි මොකද තාත්තා තාප්පෙන් පයින් හදන්නේ? අම්මා ඉලපත අරගෙන ගේට්ව ගාව ඉන්නවද? හ? අංකල් ජෝසප්! යස් කම් ඉන් මචං! එංගලට කෑ ගන්න ඇරලා ඔයා ඕක දාන්නකෝ. මේ මේ මෙන්න මේ දෙනවා බලයි. ෆිල්. ෂික්. දැන් ඉඳලා ෆිල්ම් එකක් බලන්නම්. හලෝ මචන්ලා. කොහමද? ඔයා පුදිද රත්තරනේ. ඔන්න පුදිද මචන්. තාම ඩිනර් එක ගත්තේ නැහැ. මොකද කොහෙද ගමන්ද? මලකෙතර ගෝමි ගන්න යනවද? ඔන්න මලකෙවල්ද මචන් අක්කල්. අපි මේ යනවා කාලිවල් ඔයත් එනවද යන්න? අනේ බෑ මචං. උදේ පාන්දරට කෝටි එක වැඩ තියෙනවා. එක්ස්ට්‍රීම්ලි සෝරි මචෝ ආ. එක්ස්ට්‍රීම්ලි සෝරි. එහෙනම් ඉතින් දෙයියනේ කියලා කන දෙයක් ගාලා පොණ දෙයක් පීලා මූණ කටේ මොහොත කර නිදා ගන්න ඕනේ දෙයියනේ කියලා. ඒ ට්‍රෙවෝන අයියා. ආයෙත් කට්ටිර සුබ රාත්‍රියක් ස්වීට් ඩ්‍රීම් ගුඩ් නයිට්. එහෙනම් අපි ගියා. ඒ වාතිය අයියා. එහෙනම් ඔයාටයි ඔයාගේ පවුලේ සියලු දෙනාටම බයි ගුඩ් නයිට් මචං ආ. ඒ විහඟ අයියා. එහෙනම් ගඩන් කරන්න එපා ඔනේ. අපි යමු. අද එතන මියුරෝ යන්නේ. දැන් ඒ ඉන්නේ කවුද කියලා අපි හෙව්වේ නෑනේ. අනේ මේ පාඩුව ඉඳ ගන්නවා. ටික මේ පාරෙන් යනවනම් කවදාවත් මට කතා නොකර යන්නේ නෑනේ ඈ මේ ලේන් එක මොනවා කිව්වත් මාර ජෙනුවින් කොල්ල සෙට් එක යස් ආ ජෝස යස් බබා දැන් ඔය පොඩි කොල්ලන්ට මචං කියන එක නවත්තන්නේ කවදද එහෙම ඉතින් නවත්තන්න කාලා රාමුවක් මං සකස් කරගෙන නෑ බබා උම් මට මචං කියන තාක් කල් ඉතින් මමත් මචං කියනවා නෝ හාම් නෝ දැන් ඔතනින් කවුද තාතර මචං කියන්නේ දැන් කවුද දුව මට එහෙම නොකියන්නේ ඕල් ඉස් ගෝල් කියලා ඒගොල්ලෝ මට කතා කරන්නේ එහෙම තමයි රයිට් යූ අන්ඩර්ස්ටෑන්ඩ් අනිත් එක ඒගොල්ලෝ ගොඩාක් රෙස්පෙක්ට් කරනවා මගේ කම්පැනි එකට යූ සී ඒගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම ඒගොල්ලෝ ඉන්නේ මේ අන්කල් ජෝසප් හොයාගෙන ආන්න හරි හරි ඔයා අන්කල් ජෝසප් මිසක්ක මචං ජෝසප් නෙමෙයිනේ first you listen to me baba listen to me right මෙහෙමයි වෙලාවකට ඒගොල්ලන්ට මම අන්කල් ජෝසප් තවත් වෙලාවකට මචං ජෝසප් තවත් වෙලාවකට ඒගොල්ලෝ නිකම්ම නිකං ජෝසප් no problem no කොලම් ඒක ඇත්තම්මේ සමහර වෙලාවට මියුරය මටත් මචං කියනවා ඈ ඈ ඒ කොහෙද කඩේදී ඇයි මේ දැන් ඔය මචං කියලා මොනවද කියන්නේ ගොඩක් වෙලාවට කියන්නේ ආ කොහමද මචං ආ එහෙමද මචං වෙන ඒ මාලානවා බලිසක් කමුද මචං කෝල් ඩ්‍රින්ක් එකක් බොමුද මචං වගේව ඉති ඉල්ලුවම දුන්නද ඔව් ඉතින් ඉල්ලදී නොදීන්න බෑනේ My god බලන්න බබා මුන් ටික පෙලට තියලා ලිඳට තල්ලු කරන්න වටින වැඩනේ මුන් කල්ල තියන්නේ මේ පොඩි එකව රවට්ටලා දැන් ඉතින් ඒව ඉල්ලුවේ කවුද කන්න නම් ඉල්ලුවේ මියුරු අයියා
හරි හරි ඕකට පාචනේ හැදුනා කියලා ඌව පැත්තකින් දාමුකෝ පුතා මට ඔයා කියන්නේ දැන් ඔය බාතියල එහෙම මචං කියලා අරව මේ වගේ ඉල්ලුවද නැහනේ ඉල්ලුවේ නැහනේ ඉල්ලුවද නැද්ද කිරෙත අල්ලුව මොනවද ඉල්ලුවේ සල්ලිද නෑ එන අතේ වියදමට රුපියල් 50ක් තියනවා නම් දීපම් මචං ලොකු නාම දෙන්නම් කියලා දෙතුන් පාරක් 50 වෙල ගත්තා බෑ ඈ ඔය මචන්ලා ටික කරලා තියෙන වැඩේ හරි නේද? බොහොම හොඳයි නේද? ඒකනේ බබා බලන්නකෝ මුන් මට කරපු හරියමනේ මගේ පැටියටත් කරලා තියෙන්නේ. මට දැන් ළඟ හිටියනක් ගහනවා මම. මේ වගේ පැට්ටේ. ඉතින් ට්‍රෙවෝන අයියා නේ කිව්වේ. මියුරු අයියා අක්කා කසාද බැන්දට පස්සේ මේ වයින් බාගට බාගයම හම්බෙන්නේ යාට කියලා. කසාද බැන්දට පස්සේ? හ්ම්. හිතේ ඇති කසාද බඳින්න. බලන්නකො නේද කියලා තියෙන කතාවනේ